සුබ දවසක් ඉතින් සුබම සුබ දවසක් වෙනද වගේම දත් ඔයගලට ටෙන් මගේ YouTube channel එකත් එක්ක ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයගලගේ computer එකේ dark theme එක on කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට ඔයගල කරන්න ඕන පළවෙනි දේ තමයි ඔයගේ desktop එකේ right click කරන එක. ඉතින් ඒකවල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන personalize කියලා එකක් තියෙනවා. ඉතින් අපි ඒක click කරමු. ඉතින් එහෙම setting එකක් open වෙනවා. ඔයාව background එකට තමයි ඒගොල්ලෝ අරගෙන යන්නේ. ඉතින් අපි මෙතනින් යන්න ඕනේ මෙන්න මේ themes කියන එකට. Themes කියන එකට ගිහම ඔයාගාව dark theme එකක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ dark theme එකක් select කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේ colors කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන choose your color. ඉතින් අපිට මෙතන light එක දෙන්නත් පුළුවන්. Light එක තියමයි ඕගලගේ normal එන්නේ. ඉතින් අපි මෙතන dark theme එක select කරමු. ඉතින් අපි මේ ටැබ් එක ක්ලෝස් කරමු. දැන් ඊළඟට ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපි කොහොමද අපේ Google web browser එක මෙන්න මේ විදිහට black theme එකක් ගන්න කියලා. ඉතින් අපි මෙතන තියෙන මෙන්න මේ dots තුන ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරාම මෙන්න මෙතන ඒගොල්ලෝ අපිට setting එකක් වෙන්නනවා. ඉතින් අපි settings වලට ගියාම ඔයගලම අලුත්ම ටැබ් එකකට තමයි ඒගොල්ලෝ අරගෙන යන්නේ. ඉතින් මෙන්න මෙතන appearance කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ theme එක. ඉතින් මෙන්න මෙතන themes ක්ලික් කරාම ඔබලන්ට තියෙනවා Chrome එකෙන් publish කරපු themes කිහිපයක්ම. ඉතින් මම මෙන්න මේ theme එක තමයි දැන් click කරන්න යන්නේ. ඉතින් මෙන්න මෙතනින් add to Chrome කියන එක අපි select කරමු. ඉතින් අපිට මෙතන add to Chrome කියලා ඔකට බලන්න ගන්න පුළුවන්. ඉතින් ඒත් එකම අපේ Chrome browser එක ටිකක් වෙනස් වෙනවා. ඉතින් අපි අලුත් ටැබ් එකක් ඕපන් කරොත් ඔයාලට පුළුවන් අන්නේ theme එක බලාගන්න. ඊළඟ එක තමයි Microsoft Edge එකේ අපි කොහොමද dark theme එකක් දාන්න කියන එක. ඉතින් ආ එතනත් මෙතන තියෙන dots තුන ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් setting බලාගන්න. ඉතින් එතකොට Microsoft Edge settings වලින් මෙන්න මේ appearance කියන එකට ගිහිල්ලා මෙන්න මේ default theme කියන එක ඔයගොල්ලෝ dark theme එකට දාගන්න. ඉතින් එතකොට ඔයගොල්ලෝ dark theme එකක් වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් ආව ගමන් බලාගන්න මගේ YouTube channel එක subscribe කරන්න.